සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ අවස්ථාවේ මේ කාන්තාවන් වෙනුවෙන් වැගට කටයුතු කරන්න ධෛර්ය සම්පන්නව ශක්තිව ශක්තිමත් නොබියව ඉදිරිපත් වූ ආදරණීය කාන්තාවරුනි, ගැහැණු වරුනි, කාන්තාවන්ට වැඩි ශක්තිමත් ගැහැණු කිව්වම අනේ මන් දන්නේ කොහොම හිතන්නද කියලා. මාතරින් පටන් ගත්තා ගෑනු එක මිටට කියලා, එක මිටට පොර කෑවා විශාල සංඛ්‍යාවක් හිතා ගන්න බෑ. ඊට පස්සේ ගාල්ල, ඊට පස්සේ මේ මොන රාගල ගෑනු කොහොමද පස්සට යන්නේ? අන්න ගෑනු ජවය, අන්න ගෑනු බලය. මෙච්චර කල් මේ ගෑනු ජවය බලය කොහෙද අප්පා තිබුණේ? ඈ, අපි රඟපාන නාට්‍යවල වුණත් ඒ ජවය බලය තිබුණේ නැහැ. අද තමයි, දැන් තමයි ඒ ජවය බලය ශක්තිමත්ව නොපියව ඉදිරියට එන්නේ. ආයි ගෑනු ඉදිරියට ආවොත් පස්සට යවන්න ලේසි වෙන්නේ නැහැ. නැත්නම් මං අහන්නේ නැහැ නේද? ඈ, ඉතින් ආදරණීය බොන්රාගල අම්මේ, අක්කේ, නංගියේ, සහෝදරිය, හරිම සන්තෝසයි. මගේ මේ නෙත් දෙකෙන් සැබෑව දැකගන්න ලැබීම මට ඊටත් වඩා සන්තෝසයි. ඔව්, මන් දන්නවා ඔබ සියලු දෙනා විශාල විශ්වාසයකින් මෙතනට ආවේ. ජාතික ජනබලවේගයේ සහෝදරියෙක් ආරාධනා කරා අපි මෙහෙම කාන්තා සභාවක් හදනවා, කාන්තාව ශක්තිමත් කරනවා, කාන්තාව එළියට ගන්නවා, කාන්තාවේ අපි අවශ්‍යතාවයන් සපුරා ගන්න ශක්තිමත්ව සටන් වදින්න ඕන. ඒවා පැහැදිලි කරලා දීලා ඒ හින්දා එන්න අපේ මේ රැස්වීම අහන්න කියලා ආරාධනා කරා. ඒ හින්දා ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසයෙන් තමයි මෙතනට ආවේ. ඒ විශ්වාසයේ වරදීනේ නැහැ, ඒක එහෙම්මමයි. ඊළඟට පොඩි බලාපොරොත්තුවකුත් තියෙනවා නේද? නැත්තේ නෑනේ. ගැහැණු අපි විඳින දුක වේදනාව, මේ විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ, අර නිවේදක සහෝදරිය කිව්වා වගේ අපි දන්නවා මේ දිස්ත්‍රික්කයේ තියෙන අපහසුතාවයන්, ඒවත් විඳිමින් ඈ කවදද මේ අපේ කාන්තාවට මේ පීඩණයෙන්, මේ අර්බුදයෙන්, මේ ආතතියෙන් ගොඩ එන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙන්නේ? ඒ ක්‍රමවේදය හදන්න පුළුවන් තැනක් තියෙනවා කියලා පොඩි බලාපොරොත්තුවක් ඇතුව ඒ ගැන විස්තර දැනගන්නනේ මෙතෙන්ට ආවේ. කිසි බියක් සැකක් ඇති කරගන්න එපා. ජාතික ජනබලවේගයේ ඔබ සියලු දෙනාගේ ඒ විශ්වාසයේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කරලා දෙනවා, දෙනවාමයි. ලබන වසර වෙනකොට ජාතික ජනබලවේගයේ රජයකින් තමයි ඔබ අපේ ශක්තිය ධෛර්යය අපිට පෙන්වන්න ලැබෙන්නේ. එදාට මෙහෙම නෙමෙයි ගෑනු වෙන්නේ නේද? ඈ, ගෑනු වෙන්නේ මෙහෙම නෙමෙයි, වැඩ කරනවා. ඈ, හැම අතින්ම තමුන්ට ආය ශේෂ්ඨවල වැඩ කරමින්, ශක්තිමත් කරමින් කාන්තාවෝ ඈ විශාල වශයෙන් තමන්ගේ දරුවන්ගේ සුබ සාධනයට සිනාවට ලක් කරගන්න, ඒ දරුවන්ගේ මූණෙන් සිනාවක් උපනංව ගන්න වැඩ කටයුතු කරන ගැහැණු පිරිසක් තමයි අපිට ලබන වසරේ දකින්න ලැබෙන්නේ. කිසි සැකයක් නැහැ, ඒක සක්සුදක්සේ අපිට පැහැදිලි. ජාතික ජනබලවේගය කියන්නේ දැන් මං හිතන්නේ සියලු දෙනාම පිළි අරගෙන ඉවරයි. මේ තමයි අපිට තියෙන තැන, අපේ පන්තියට තියෙන තැන, අපේ අවශ්‍යතාවයන් තේරුම් ගත්තු තැන, අප වෙනුවෙන් වැඩ කරන්න පිරිසක් එකතු වෙලා කැප වෙලා ඉන්න තැන. ඔව්, දැනටමත් කොට්ටාස සභා හදනවා, දිස්ත්‍රික් සභා හදනවා, ආසන සභා හදනවා. ඒ කොට්ටාස සභා හදනවා කියන්නේ නිකන් නෙමෙයි, ඒ කොට්ටාස සභා වල ඉන්නේ මේ ප්‍රදේශයේ ඉන්න ජන කොටස්. ඒ කියන්නේ ජන බලයක්, ඒතන හැදෙනවා ජනතාවගෙන් බලයක්, ඒ අවශ්‍යතාවයන්. ඊට පස්සේ දිස්ත්‍රික්කේ, ඊට පස්සේ ආසනේ. ඒ විතරක්ද, නොයෙකුත් ශේෂ්ත්‍රය, ගුරුවරුන්, සෞඛ්‍ය සෞඛ්‍ය ගුරුවරු, ඒ වගේ නොයෙකුත් ශේෂ්ත්‍රවල ජනතාවල් එකතු වෙමින් ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍රවල තියෙන අවශ්‍යතාවයන් මොනවද, ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමින් ජන බල ගොඩනගමින් යනවා. අද ශක්තිමත්ම ජනතාවට ශක්තිමත් ජන බලයක් ගොඩනගමින් යන්නේ විශ්‍රාමික හමුදා ශේෂ්ත්‍රයේ.
විශ්‍රාමික හමුදා ශේෂ්‍රයේ අය අධිෂ්ඨානයෙන් යුතුව ජාතික ජන බලවේගයට ධෛර්ය ශක්තිය දෙමින් එකතු වෙමින් ඒකත් එක්ක වැඩ කරමින් ජනතාව විශ්‍රාමික හමුදා නිලධාරීන් එකතු කරමින් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම තමයි විදේශීය රටවල ඉන්න අපේම පුරවැසියෝ එහෙ ඉඳගෙන දැන් ඔවුන් සැබෑව තේරුම් අරගෙන සැබෑවට ඇස් ඇරිලා දැන් ඔවුන් ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතාව එක් රැස් කරමින් යනවා. ඉතින් ඒකට දැන් ලොකුම ජන බලය එක් රැස් කරන්නේ කවුද? කාන්තාවෝ, ගැහැණු එකමිටට එකතු වෙමින් ජන බලවේගය ගොඩනගාගෙන යනවා. ඒ වගේම විශ්වාස තබන්න ජාතික ජන බලවේගයට ඔය කවුරු කිව්වත් අපිට වැඩපිළිවෙලක් එදා ඉඳලම තිබුණා. අපේ වැඩපිළිවෙල අපි එදා ඉඳලම පැහැදිලි කරා. දැන් තමයි ඒ වැඩපිළිවෙල ඒ විදිහට ජනතාව තේරුම් අරගෙන ඒ වැඩපිළිවෙල පස්සෙන් දැන් අපි කරා එන්නේ. ජනතාව ජාතික ජන බලවේගයට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂිත වූ පිරිසක් ඉන්නවා. මම විශේෂිත වූ ඔබලා බලාපොරොත්තු වෙන පිරිසක්, බොරුවෙන් වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසක් බලබලා ඉන්නවා මේ ජනතාවට සේවය කරන්න. ඒ හින්දා ඒ ගැන සැකක් ඇති කරගන්න එපා. ආදරණීය අම්මේ, අක්කේ, නංගියේ, සහෝදරිය, අපි දැන් වැටිලා ඉන්නේ අපායකට. අපිව වැටිලා නෙමේ, අපව වැට්ටුවා. මේ පාලකෝ අපව වට්ටලා තියෙනවා. මොනවද මේ කරන්නේ? අපි විඳින දුක වේදනාව ආතතිය දන්නේ අපි විතරයි. මං අහන්නේ මේ දැන් බලන්න වෙන්නේ මොනවද? මාස 3-4කට සැරයක් ජලය, විදුලිය බිල් වැඩි වෙනවා. මොනවම හරි හේතුවක් කියලා වැඩි කරනවා. ඊට පස්සේ විදේශීය වෙළඳ පොලේ මිල වැඩි වෙනවා කියලා ගෑස් තෙල් මිල වැඩි කරනවා. ඊට පස්සේ රට බංකොලොත් වෙලා රට ගොඩනගන්න ඇප කැප වෙලා වැඩ කරන්න. ඒ හින්දා අපි ඉල්ලනවා මොනවද? බදු. අපිව මිරිකලා බදු ගන්නවා මේ රට බංකොලොත් කරලාලු ඒක ගොඩ ගන්න කියලා. ඊට පස්සේ කියනවා අපේ රට විදේශිකයන්ට ණයයි, ඒ හින්දා මේ රටේ සම්පත් අපිට විකුණන්න වෙනවා කියලා. අනේ මන් දන්නේ දැන් රටේ සම්පත් විකුණනවා 80 මුල් දශකයේ ඉඳලම. නමුත් මොනවද රටට වෙලා තියෙන්නේ? ඒ සම්පත් අපිට කියලා කර්මාන්ත තිබුණා, අපිට කියලා පාරසික ලොකු සම්පත් තිබුණා, ඒ සියල්ල විකුණලා රට මේවා රජයන් වලට මේවා ගෙනියන්න බෑ, මේවා බරක්, මේවා විකුණලා ලැබෙන සල් වලින් රට ගොඩනගන්න පුළුවන් කියලා ඒවා විකුණුවා. නමුත් මොකද වුනේ? එන්න අපිට ඒ කර්මාන්ත ශාලාවක් නැති වුණා. රටත් එන්න පල්ලෙහාටම වැටුණා. දැන් බංකොලොත් වෙලා අපිට නැගිට ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා යන්නේ. ඉතින් ඩිංගකට හිතන්න, අපි කවදාවත් විදුලි බිලක් ජල බිලක් ගෙවන්න නැතුව ඉන්නවද? නෑනේ. වරිපණම් ගෙවන්න නැතුව ඉන්නවද? නෑනේ. මොකෝ ඒවා ගෙව්වේ නැත්නම් අපිට ඒවැ පහසුකම් ලබන්න ඉඩ දෙන්නේ නෑ. ඒවා කපලා යනවා, අරන් යනවා. ඒකෙ හින්දා අපි ඒවා නිසියාකාරව ගෙවනවා. අපි එවැනි දේවල් අපි හැම දෙයක්ම නිසියාකාරව රුපියල් 7 ගෙවලා රටත් එක්ක ගනුදෙනු කරන්නේ නේ. නම් එහෙනම් අපි මොනව කරලාද අද රටේ සල්ලි නැහැයි කියන්නේ? ඉතින් අපිද මේවට පලි? අපි පාලකව පත් කරලා යන්නේ රටේ මේ පරිපාලනය කරන්න නේද? අපි මේ ගෙවන රුපියල් 7 කොහොමද රට පුරා විසිරුවලා අවශ්‍යතාවයන් ඉටු කරන්නේ? ඒවා ඩොලර් කරගන්නේ කොහොමද? ජනතාව ඒවා ඩොලර් කරගන්න පුළුවන් තත්ත්වයකට ගේන්නේ කොහොමද කියලා වැඩපිළිවෙල සකස් කරනන්නේ අපි ඔය කතිරේ ගහලා යවන්නේ. එතකොට අමාත්‍යංශ හැදෙන්නේ මුදල්, අමාත්‍යංශය සෞඛ්‍ය, අමාත්‍යංශ කියලා අමාත්‍යංශ හැදලා වැඩපිළිවෙළවල් සකස් කරන්න දීලා. නමුත් කෝ දැන් මුකුත්ම නැහැ බංකොලොත් වෙලා. එහෙනම් මෙතන මොන හරි වැරැද්දක් වෙලා තියෙනව නේද? අපි ණය වුන්නේ, අපි හරියට මුදල් දෙනවා, නමුත් අපිට නැහැ. නමුත් අපි පත් කරලා යවපු පාලකයෝ කොහොමද ජීවත් වෙන්නේ? ඒගොල්ලන්ට මේ ප්‍රශ්න තියෙනවද? නෑ. අපි වගේ වෙළඳ පොලේ බඩුවක් ගන්න ගිහිල්ලා හිතන්න ඕනද? නෑ. ඒගොල්ලන්ට නිකම්ම බඩු එනවා, සල්ලි එනවා. ඒගොල්ලන්ට ලෙඩක් දුකක් හැදුනම මේ රටේ ඉන්න ඕන නෑ. ඒගොල්ලන්ට පිටරට ගිහිල්ලා හරි
වෙදහෙදකම් කරන්න පුළුවන්. එහෙනම් ඇයි අපි හරියට වැඩ කරලා අපි හරියට ගනුදෙනු කොල්ල රටත් එක්ක අපි මේ තත්ත්වයටපත් වෙන්නත් පාලකෝ එහෙම වෙන්නත් හේතුව දැන් මං හිතන්නේ මේ සියලු දෙනාටම වැටහිලා තියෙනවා මෙතන ලොකු වංචාවක් වෙලා මෙතන ලොකු දූෂණයක් වෙලා තියෙනවා අපිව රවට්ටලා තියෙනවා. ඔව්. ඒවා ඔවුන් ඔවුන්ගේ සුඛවීරණය ඔවුන්ගේ බලලෝභය වෙනුවෙන් වැය කරා මිසක් ජනතාවවත් රට වෙනුවෙන්වත් වැය කරේ නැහැ. දැන් කියනවා අපිලු බංකොලොත් කොලේ රට අපිට කියනවා කැප වෙන්නලු. අපි කරපු දෙයක් නැහැ. එහෙනම් තවදුරටත් ඉවසගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඉවසගෙන ඉන්න බෑ. අපේ මූලික අවශ්‍යතාවයන් තුනවත් හරියට සපුරා දෙන්න බැරි පාලනයක් අපිට මොකටද? නේ? ගැහෙනු විදියට අපි මොනතරම් අර්බුදයකද ජීවත් වෙන්නේ මොනතරම් පීඩණයකද ජීවත් වෙන්නේ නිකමට හිතන්න කුස්සියට ගියා කුස්සියට ගියාම කුස්සිය ගියාම කොයිතරම් දේවල් හිතන්න ඕනද අද ගෙදර ඉන්න සමාජිකයෝ ගානට උයන්න ඕන පෝෂණයේ දායක දේවල් උයන්න ඕන මං ඒව හොයාගන්නේ කොහොමද කොච්චර හිතනවද ඒක හිතලා හිතලා ගේන් කාමරේට එබිල බලපුවම දරුවෝ දැක්කම හූල්ලනවා අනේ මගේ මේ දරුවෝ දෙන්නව දැන් පාසල අවශ්‍යතාවයන් අරගෙන කොහොමද පාසලට යවන්නේ ඈ ඈ ඒ දුව අසනීප වෙලා ඉන්නවා බෙහෙත් ගේන්න යන්න පුළුවන්ද කොහොමද යන්නේ අපි කොයිතරම් පීඩණයකද ඉන්නේ මට මේ බෙහෙත් කිව්වමයි මතක් වුණේ ඩිංගට ඩිංගකට හිතන්න රටේ මිනිස්සු මරන්න රටේ අමාත්‍යවරයා සහ නිලධාරි එකතු වෙලා බෙහෙත් හදලා හොර බෙහෙත් හදලා ඒවට නම් ගම් දාලා බෝතල් වල දාලා සීල් කළලා පිට රටින් ගෙන්නවා වගේ ගෙන්නලා රටේ ඉස්පිරිතාල වලට යවලා දොස්තරලා අරවා බෙහෙත් වලින් ලෙඩ්ඩුන්ට සලකලා ළමාර ලෙඩ්ඩු මැරිලා සමහර ලෙඩ්ඩු අන්ධ වෙලා සමහර ලෙඩ්ඩු නොයෙකුත් ආතතියන් වලට පත් වෙලා ලෙඩ්ඩු සනීප වෙන්නේ නැති තත්යකට පත් කරලා තියෙන රටක් ලෙඩ්ඩුන් ඒ කියන්නේ රටේ පුරවැසියෝ බොහෙත් දීලා මරනවා හොර බෙහෙත් හැදුවා කියලා හොඳටම දන්නවා හොඳටම ඔප්පු වෙලා තියෙනවා නමුත් මේ වෙනකන් රටේ ප්‍රධාන පාලකයා ඒ වෙනුවෙන් කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද තියෙනවද නෑ නේද එහෙනම් තවදුරටත් මුන් අපි වෙනුවෙන් වැඩ කරයිද විශ්වාසෙ නෑ නේද ඈ ඒගොල්ලෝ වැජබෙනවා අපි තාමත් ඉස්පිරිතාලේට යනවා බෙහෙත් නැතුව එන්න සිද්ධ වෙනවා බෙහෙත් ගන්න බයයි දුව පුතාව ඉස්පිරිතාලේට අරන් යන්න බයයි මේ බෙහෙත් වලින් මොනව වෙයිද කියලා දොස්තර වරුම අඬා අඬනවා අනේ අපි දන්නේ නැතුව මේ මිනිසුන්ට විදලා තියෙන්නේ වතුරනේ විසනේ කියලා මෙන්න මේ වගේ තත්ත්වයකට පත් කරපු රටක තවමත් ඒ පාලකෝ වැජබෙනවා තවදුරටත් ඒ පාලකයන්ට වැජබෙන්න ඉඩ දෙන්න පුළුවන්ද මේක තදින්ම දැනෙන්න ඕන ගෑනුන්ට ගෑනුන්ට ඒකයි මම කියන්නේ අපි නිහඬව ඉන්න එපා මේවට කතා කරන්න අපිට අවශ්‍යයි අපේ මූලික අවශ්‍යතාවයන් ඉල්ලීමේ ශක්තිය අපි ගන්න ඕන අපිට ලැබිය යුතු දේවල් අපිට හරි ගමනාගමනයක් තියෙනවද අපිට හරි ගමනාගමනයක් තියෙනවද නෑ අධ්‍යාපනයක් තියෙනවද පහසුකමක් තියෙනවද නෑ නිකමට හිතන්න මේ පළාතේ තියෙන පාසලකත් අපි කොළඹ කියමු කොළඹ පාසලකත් අතර කොච්චර පරතරයක්ද වෙනසක්ද තියෙන්නේ නමුත් අපිට පෙනී හිටින්න වෙලා තියෙන්නේ එකම විභාගවලට අපි නිශ්ශබ්දව ඉන්නවා අම්මලා නේද දරුවන් ඉස්කෝලේ අරන් යන්න උත්සාහ ගන්නෙ ඇයි මේකට හඬක් නගන්නේ නැත්තේ ඉතින් සමහරු හිතනවා කමන්නේ මං කොහොම හරි කරලා මගේ දරුවාව කොළඹ ඉස්කෝලේකට දාගනවා. එහෙම නැත්නම් මේ මොනරාගල තියෙන හොඳ ඉස්කෝලේකට දාගන්නවා. අපි ආත්මార్థකාමීව අනිත් එක්කෙනා ගැන හිතන්නේ නැතුව වැඩ කරනවා. අන්නේ ඒ හින්දා තමයි අපිව මේ තරමට පත් වෙලා අපේ අධ්‍යාපනය කියන එක ඒ පරාසය ගැන හිතන්න බැරි තරමට කඩා වැටිලා තියෙනවා. නේ? ගමනාගමනය ගැන කියන්න දෙයක් නැහැ. ගමනාගමනේ අපිට මොන පහසුකමක්ද තියෙන්නේ බස් එකකට යන්න බස් තියෙනවද නේ නිසියාකාරව පහසුවෙන් යන්න බස් තියෙනවද නෑ සෞඛ්‍ය ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ ඇත්ත වශයෙන්ම මේ ගැහණු ඔන්න ඔය තුන ගැහණුන්ට නිසියාකාරව ලැබෙනවනවා ලැබිය යුතු පිළිවෙලට ලැබෙනවනම් මේ වැඩ කරන එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි
හරියට අධ්‍යාපනය ලබන්න හොඳ පාසලක් තමුන්ගේ ප්‍රදේශයේ තියෙනවා නම් දරුවව ලෑස්ති කරන්න විතරයි තියෙන්නේ දරුවට කියනවා යන්න ඉස්කෝලෙට කියලා. කොයි හරි ගමනක් යන්න තියෙනවා නම් ලෑස්ති වෙලා වෙලාවට යනවා බස් එක එනවා අපි යනවා වෙලාවට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ගෙදර අවශ්‍යතාවයන් බොහොම සැනසille කරන්න පුළුවන්. සෞඛ්‍යත් එහෙමයි හොඳට බෙහෙත් තියෙනවා නම් අපිට ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉඳලා ඒ බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා විශ්වාසයෙන් උතු ඉන්න පුළුවන්. එහෙනම් ගෑනුන්ට මේ තරම් අර්බුදයක් මේ තරම් ආතතියකටපත් වෙන්නේ නැහැ. නමුත් අපි දැන් ඒ අර්බුදයේ අත්‍යතියේපත් වෙලා තව දුරටත් මේ නිහඬව ඉන්නවා. අන්නේ නිහඬව ඉන්න එපා කියන්න තමයි අපි මේ ගෑනුන් එක මිටට කරලා තියෙන්නේ. අපේ වුමනාවන් අපේ අවශ්‍යතාවයන් අපි හඬ නගන්න ඕන. ඒ පාලකෝ ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒකින්ද සමා වෙන්න මට මොණරාගල ජනතාව ගැනත් පොඩ්ඩක් කියන්න තියෙනවා. මොණරාගල දිස්ත්‍රික්කය කියන්නේ හරිම දුෂ්කරව ජීවත් ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඇත්තම හොඳ අධ්‍යාපනයක්, උසස් අධ්‍යාපනයක්, එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපනයක් ලබා ගැනීමටත් බොහෝම අපහසුතා තියෙනවා නේද? ඒ ප්‍රදේශවල ඉන්න ගෑනුන්ට ඒක වැඩියම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ මොණරාගල කෘෂිකර්මයට තමයි වඩා ප්‍රචලිත. ඒ හින්දා ඒ කෘෂිකර්මයේ වෙනුවෙන් ගෑනු මොනතරම් වෙහෙසෙනවද? මේ නිවේදක සහෝදරිය කිව්වේ ගෑනු හරි ශක්තිමත්. ඔව්, ඔවුන් වැඩබිමේ කියන්නේ මේ වත්තේ වැඩ කරන හරිම ශක්තිමත් ගෑනු හොඳ ගෙවිලියෝ ඉන්නේ මේ මොණරාගල. මොනවාද ඔවුන්ට තියෙන පහසුකම්? ඒ ගැන ටිකක් හිතන්න. ගෙවිලියෝ ගැන සිතා බැලිය යුතු කාලයයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් මං අහන්නේ ගැහැණු ගෙවිලියන් වෙනුවෙන් විවසාකත්වයක් කුසලතාවයක් කියලා ඒ වෙනුවෙන් හිතකර තාක්ෂණික යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමටත් කාලය එළඹිලා තියෙනවා. ඒ වෙනුවෙන් මං හිතන්නේ අපි දියුරුන් දෙනකොට කිව්වා ඒ වෙනුවෙන් අපි හොයා බලලා ඒ අවශ්‍ය කටයුතු කරනවා කියලා. එහෙනම් ආදරණීය මොණරාගල ගැහැණුනි, ඔන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබගේ කෘෂිකාර්මික වැඩ කටයුතු කරන ගමන් හොඳ ශක්තිමත් නැගී සිටින්න අවස්ථාවක්. ඒ වගේම කාල වේලාව නැති හින්දා මට කියන්න තියෙන්නේ ගෑණියට ගැහැණිය කියන්නේ මේ පුරවැසියා බිහි කිරීමේ කාර්යභාරයෙන් ඉතා ලොකු වැඩ කොටසක් කරන අය. එහෙම කරන අයට මම කියන්න තියෙන්නේ සම වෙන්න. එහෙම කරන අයට සම්පූර්ණ අයිතියක් තියෙනවා. මේ රටේ ජනතාවන් අයිතියට අසාධාරණට පත් වෙනවා නම් හඬක් නගන්න. ඒ හඬ නගන්නේ නැති හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනේ අපිට මේවා අයිති නෑ, ඒවා ඒගොල්ලෝ කරගනි, මේ දේශපාලනය අපිට අයිති නෑ. මේ හැමදේම දේශපාලනයට යටයි. අපි දේශපාලන සත්ත්වෙක්. එහෙනම් වැටුප් ලබන රැකියාවල් වගේම වැටුප් නොලබන ප්‍රතිනිෂ්පාදන කාර්යාවලියටත් විශේෂයෙන් දායක වෙන පිරිසක් තමයි ගැහැණු. ගැහැණියෙකුට නියම ගැහැණියෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් සුරක්ෂිත ගැහැණියෙක් මුල් කරගත් සමාජය බිහි කරන්න ජාතික ජනබල වේගයේ වටා මේ එක්රොක් වෙලා ඉන්න ආදරණීය ගැහැණුනි ඔබටයි මේ අවස්ථාව. බය නැතුව හඬ නගන්න, අපේ උවමනාවන් අපේ අවශ්‍යතාවය වෙනුවෙන් හඬ නගන්න. ඒකයි ගැහැණු මේ එක මිනිට එකතු කරලා තියෙන්නේ. හැමෝම එක සමානව සාධාරණව මේ අවස්ථාවන් බෙදී යන්න ඕන. ඒ බෙදී ගියාම අපි එක එකට වෛර කරන්නේත් නැහැ, අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. අන්න ඒක තේරුම්ගෙන හොඳ සුරක්ෂිත රටක් ගොඩනගා ගමු. ඒ සුරක් ගැහැණිට සුරක්ෂිතතාවයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම රට සුරක්ෂිත වෙනවා. ගැහැණියෙක්ට ගැහැණියෙක් වගේ අභිමානයෙන් නැගී සිටින්න පුළුවන් ලෝකයක් බිහි කරමු. ගෑනුන්ගෙන් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් ශක්තිමත් ගැහැණුන් බිහි කරන්න, ඒ හඬ නගන්න, අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හඬ නගන්න ධෛර්ය ශක්තිය මේ ගැහැණුන්ගේ හැමෝටම ඇති වෙන්න ඕන. මං විශ්වාස කරනවා ඇති වෙන්න ඕන නෙමේ, ඇති වෙලා තියෙනවා. දැන් ඔබ සියලු දෙනා සූදානම් නේද අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් හඬක් නගන්න? ඔව්, අපේ උවමනාවන් අපේ අවශ්‍යතාවයන් අපේ කාන්තාවන් ගැහැණුන් හැටියට තියෙන විශේෂ අවස්ථාවයන් වෙනුවෙන් අපි සටන් කරමු, හඬ නගමු, ඒවා දිනා ගනමු. ඒ වෙනුවෙන් මේ මොණරාගල ආදරණීය ගැහැණුන්ට මගේ ගෞරවනීය ආචාර්ය පුදකරනවා වගේම ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා.